අර ගංජාට අර ගංජා ගංජා කිය කියා හිටියා කංසා කංසා. ඔව්. එයාට සමහර කට්ටිය කොළඹ කිව්වේ ගංජාට යන කියලා. මම මම නෙමෙයි කිව්වේ. ඒක ඔයගොල්ලෝ පත්තරවලත් ඇවිල්ලා ඇති මාධ්‍ය වලින් දැකලා ඇති. ඒ නිසා පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා. අද මම ගන්න. දයනගම්ගේ අවුරුදු 4ක් රජයේ ගාස්තු, උසාවි ගාස්තු, ෆොටෝකෝපි ගාස්තු, අනිත් ඒවා. ඒවලට කොච්චර නඩු අහන්න පුළුවන් වුණාද? බැරි වුණානේ ඔබතුමන්ලට ඒකේ උත්තර දෙන්න. පුළුවන් නම් එයාව ඇරෙස් කරවන්න. ඒ වගේම මුජිබුර් රහමාන්ව ජාතික ලැයිස්තුවෙන් ගේන්න හේතුව මොනවාද? එක්කෙනෙක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට සහ මුජිබුර් රහමාන් ඒ වගේම සමගි ජනබලයේ කට්ටියට පොඩි පැඳිලි කිරීමක් සහ පණිවිඩයක් සහ ප්‍රශ්න කිරීමක්. මේකට උත්තර දෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. හේතුව හිතන්න එපා මේ සාමාන්‍ය මිනිස්සුන්ට උත්තර දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි ජනතාවගේ කටහඬ. අන්න ඕක තමයි. මම ඒකට හේතු කියන්නම්. අර ඊයේ ඩයනා ලේඩි ඩයනා නෙමෙයි යා ඩයනා ගමගේ සමගි ජනබලවේගයේ මම හිතන්නේ ලේකම් තනතුරක්ද මොකද්ද තනතුරක් හෙබුවා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවුවා. ප්‍රංශ රටේ ඉන්න බරත කියලා මේ යූටියුබර් කෙනෙක්. සෝ ඒ එතුමාගේ කතාවේ මට කොටසක් සහෝදරයෙක් එවලා තිබුණා. ඇවිල්ලා කිව්වම මේ කාරණා ටිකක් බොහොම ජෙනුයින් කාරණා ටිකක් එතුමා අහලා තිනවා. මම යාව හම්බෙලත් නැහැ. අනිත් එක මට කාට ඔක්කත් කඩේ යන්නත් ඕනේ නැහැ. ඔක්කොම විසර ඕක ඔළුවට තියාගන්න. දැන් ඉතින් ගංජාට අර ගංජා ගංජා කිය කියා හිටියා කංසා කංසා. ඔව්. එයාට සමහර කට්ටිය කොළඹ කිව්වේ ගංජාට යන කියලා. මම නෙමෙයි කිව්වේ. ඒක ඔයගොල්ලෝ පත්තරවලත් ඇවිල්ලා ඇති මාධ්‍ය වලින් දැකලා ඇති. ඒ නිසා පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා. අද මම දැක්කා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ එතුමා කියනවා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නැතුව නිවටෙක් වගේ ඇයි යන්නේ කියලා. මම මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් කඩේ යනවා නෙමෙයි යා. එයාගෙනත් මම අඩුපාඩු තියෙනවා නම් මම කියනවා ජනාධිපති අගමැති විපක්ෂ නායක മന്ത്രി ඇමති මේ නාගරික മന്ത്രി සභාපති කිසිම දෙයක් අදාල නැහැ. මනුස්සකම සහ ඇත්ත. ඔන්න ඕකයි தත්තේ. මගේ අඩුපාඩු දකින්න නම් මට කෝල් කරලා කියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම උත්තර දෙනවා. හේතුව කියන දෙයට මම වගකීම බාර අරගෙන මට කියන්න පුළුවන් නේ. හැබැයි මම දත් එක්ක අවු කරලා තමයි කියන්නේ. අරයා කියපු එක දෙය මම පැහැදිලි කරනවා. එයා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ඔයාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? ඉස්සර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ජාතිකේ බෝ පාර්ලිමේන්තුවට හරි මහත්තයා කල්පනා වුණා අපට සිරි මේම කියන්න බෑනේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා වටේ ඉන්නවා නීති උපදේශකවරු ලොකු ලොකු පටන් දරපු නීති උපදේශකවරු ඉන්නවා. ඒගොල්ලොත් බැලුවේ නෑනේ මේ ඩයනා ගමගේ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියලා. ඒ වෙලාවේ කොහෙද හිටියේ? මොකද ඔළු තිබුණේ? මොනාරි පක්ෂයක් නැතුව කොහරි එල්ලිලා හරි සමගි ජන බලවේගය අරගෙන හරි තරඟ කරන්න ඕනේ කියන මේ අදහසෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒකට දන ගහලා මේ ඒකට එකඟ වුණාද කියන සාමාන්‍ය සැකයක් ජනතාව අතර තියෙනවා. ඊට පස්සේ දැන් ඩයනා ගමගේව එළියට දැම්මයි කියමුකෝ. එතකොට ජනතාවගේ මුදල්, ජනතාවගේ විශ්වාසය, ජනතාවවත් රැවට්ටුවයි කියලා නේද? මට ඊයේ කෝල් එකක් ආවා කියනවා සජිත් ප්‍රේමදාසත් රැවට්ටුවානේ අපිව බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ගෙනල්ලා. එතකොට CID එකේනුත් මම ඊයේ දැක්කා මේ පාර්ලිමේන්තුවේ හරි සමාවෙන්න ඕනේ මාධ්‍යවල කියනවා. එතකොට CID එකත් හරියට ඒගොල්ලන්ගේ වැඩේ කරේ නැල්ලු මේ කවුද අපේ නඩුකාර මහත්තයා මිනිස්කාරතුමා අහනකොට ඒගොල්ලෝ එමම ගියාලු ඒ වගේ කතාව මාධ්‍යවලත් ගියා. ඉතින් ඒ ත්‍රී ජජ් බෙන්ච් හරි ඒ අපි ගරු කරනවා නීතියට, නීතිඥවරුන්ට සහ අපි ගරු කරනවා මේ මිනිස්කාරතුමන්ට, ගරු මිනිස්කාරතුමන්ට අපි බොහොම ගරු කරනවා. හේතුව ඒ නිසා ඒගොල්ලෝ නිසා තමයි යම් යම් තීරණ රට බේර ගන්න පුළුවන් වෙලා තියෙන අවස්ථාවන් වලදී සිද්ධ වෙලා තියෙනවා. අර මම කිව්වේ සුනාමි කාලේ කරපු ඒක නෙමෙයි යා. ඒකත් නීතිඥ මේ අධිනීතිඥ නෙමෙයි අපේ Chief Justice ඒ කාලේ ඊට පස්සේ ප්‍රසිද්ධිය කිව්වා මේ වැරද්දක් වුණා ඒක මං එතකොට පරක්කු වැඩි. මම එතකොට දේශපාලනෙත් නැහැ. ඉතින් අපි ඒක කියනකොට කියන්න එපා. එතකොට දැන් මේක පොලිස් ඇමති ටිරානලස් මැතිතුමා එයා ගැන කියන්න බයයි. මම ඇත්තටම බයයි. හේතුව එතුමාගේ ස්ටේට්මන්ට් එකක් මම දැක්කා මේ පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ නිකන් තියන්න නෙමෙයි. පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ නිකන් තියන්න නෙමෙයි. කාට හරි කෙල්ල අරින්න දෙය එතුමා තේරුම් කරේ. මට බයයි. එතුමා ගැන කියන්න බයයි. හේතුව ෆැමිලි එකක් තියෙනවා, ළමයි ඉන්නවා. කොහොමද කියන්න බෑනේ. එතුමා එම කරයි කියලා හිතන්නේ. හේතුව එතුමා නම් හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අර එමිල් කාන්තන්ද මන් දන්නේ මේ කවුද අර
මංගල සමරවීර මැතිතුමා හරි මොනාරි එතුමාගේ වීඩියෝ එකක් තිබුණා තිරානලස් මැතිතුමාගේ කාටද සල්ලි දෙන එකක්ද මන් දන්නේ මට නම හරියට මතක නැහැ මේ ඒ කාලේ එතකොට එල්ටීටීට ඡන්ද පොළට මිනිස්සු යන්න බැරිය කතාවක් වත් තියෙනවා මන් දැක්කයි වීඩියෝ එක කොහේ හරි ඇති මිනිස්සු ගාවත් ඉතින් ඒ වගේ දේවලුත් වෙලා තියෙනවා ඒවත් මට කියන්න අවශ්‍යතාවයක් නැහැ මිනිස්සු දන්නවා දැන් බය මොනවාද ඇවිල්ලා අපි අපේ අසාධාරණ දැන් මං හෙට බස් හෝල්ඩ් එකට ගිහිලා අසාධාරණයක් වුණා නම් කවුරු හරි පෝලිං අරගෙන ආවා නම් ඒතන රජයේ නිලධාරියෙක් හිටියා නම් ඒවයි මෑත් ගන්නකො පොලිසියට ස්ටේට්මන්ට් එකක් දෙන්න අපිට වෙන අසාධාරණ ගැන අපි කතා කරන්නේ නැත්නම් අම්මා ගප්පගේ පුංචි අම්මගේ පුතා දෙන්නේ නෑනේ පුංචි අම්මගේ පුතා එන්නේ නෑනේ පුංචි අම්මගේ පුතා එතනත් නෑ හරිනේ මොන මොනාරි මතක් වෙනාදී නෑ එතකොට එතුමාට මේම කරේ නෑ මම මර කෑ ගහන්න එපා කියලා තමයි. එතකොට ඕ වගේ දේවල් වෙනකොට මේකට දැන් ඩයනව අතඩංගුට ගන්නවද? බරතහනව මේ වීසා තියනවද? එයාගෙන වැඩපිළිවෙල මොකද්ද? අර එතකොට වීසා වලට තිරානලස් මැතිතුමා කියන සජිත් ප්‍රේමදාස මහත්තයා කතාවට මම එන්නම්. මේක කියන්නම ඕන දෙයක්. වීසා වලට කියනවා මේ අපි ගාන අඩු කරා පහසුකම් දාස්සු ඒකත් මේ අපේ ජනතාවට මේ දෙන්න මේ අහානියක් වෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෙළු මහත්යෝ ඇමතිතුමෝ පොලිස් ඇමතිතුමෝ සහ අභ්‍යන්තර ඒ ඇමතිතුමා හරි ඒ කොහොමද බලපාන්න නැතුව වෙන්නේ කොහොමද ඩොලර් 8යි ගානක් පහසුකම් ගාස්තු කියලා ඉතින් ඒ සල්ලි යන්නේ කොහෙද එතකොට ටූරිස්ලා දැන් මගේ නෑයෝ ඉන්දියාවේ ඉන්න මගේ නෑයෝ 36 දෙනෙක් ගෲප් එකක්ම ගියා මැලේසියාවට 34 දෙනෙක් සමාවෙන්න ඕනේ මැලේසියාවට ඉස්සරෙන් දෙටි ලංකාව 34 දෙනෙක් මුළු ෆැමිලිස් ඇයි ආවේ නැත්තේ වීසා ගණන් වැඩි වීසා වලට ප්‍රශ්න ඉතින් ඒ වගේ පහසුකම් ගාස්තු දැන් ඔයගොල්ලෝ කියන්න එපා මේ ඉන්දියාවේ ඒගොල්ලන්ටත් පහසුකම් ගාස්තු ගෙවන්න වෙනවනේ එතකොට කියනවා මේ ඉන්දියන් සමාගමක් නැහැ කියලා කිව්වා පුබුදු ජාගොඩ ඔප්පු කරා IVS VFS නෙමෙයි IVS සමාගම ඉන්දියානු සමාගමක් කියලා. එතකොට ඒකට උත්තර දුන්නෙත් නැහැ තිරන්නල්ස් මැද කමක් නැහැ. කෙසේ වෙතත් ඩායනව ඇතුළට දානවද නැද්ද? I'm sorry. හිරය ඇතුළට දානවද නැද්ද? ඒක අත්අඩංගුවට ගන්නවද නැද්ද? විදේශ ජාතික කියලා ඔප්පු වෙලානේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂේ ඉන්න එක මහත්තයෙක් මන්ත්‍රීගෙන කියේ පාර්ලිමේන්තුව කියනවා අපේ ගලිබෞසරේ ඒ කියන්නේ ඩයන ගියාලු ගලිබෞසරේ ගියාලු අපි දැන් යුද ටැංකියක් ගේනවලු පාර්ලිමේන්තුවට මහත්තයෝ මන්ත්‍රීතුමෝ හරි බොහොම ඇක්ටිව්ව මන්ත්‍රී කෙනෙක් සම්මුඛ ජන බලය වෙකි එතුමා කියන විදියට නම් එතකොට මුජිබු රහමාන් යුද ටැංකියක් නගර සභා ඡන්දයක් දිනන්න යුද ටැංකියක් ගේනවද මහත්තයා සිටි ලිමිට්ස් එකේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒ යුද ටැංකියට බැරි වුණා මාලිගාවත බෝක්කු අරගන්න අවුරුදු 4යි මාරක් අපි කතා කරලා කටහඬ දීපු නිසා ඒක වැඩේ කෙරුණේ හේතුව ලක්ෂ ගණන් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් දීලා තිනවා ජනාධිපතිතුමාටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාටත් ලක්ෂ ගණන් ඡන්ද දීලා තිනවා මුජිබුර් රහමාන් අර යුද ටැංකිය සෝකෝල් යුද ටැංකිය ගේන්නේ අලුත්ගමේ අලුත්ගමේ තමයි ඉපදිලා තියෙන්නේ මුජිබුර් රහමාන් මහත්තයා අලුත්ගමේ ඉපදිලා කියලා ආරංචි බේරුවල අලුත්ගම පැත්තේ කොළඹට පදිංචි. ඒ වගේම මරිකාර් මන්ත්‍රීතුමා ජාතික සංවිධායකද මන්ද නැහැ එතුමා. ඒ වගේ සමග ජන බල වේගයේ එතුමා මාතරද කොහෙද? ගාල්ල හරි මාතර හරි. කොළඹ එක්කෙනෙක්වත් නැද්ද ඔයගලන්ට හොයාගන්න? ලැජ්ජයි නේ. ටැලන්ටඩ් වෙන්න පුළුවන්. දැන් අපි වගේ කට්ටිය හරි ඔයගොල්ලෝ වගේ කට්ටිය හරි පිටින් පිට ගිහිල්ලා ඡන්දයක් කිල්ලොත් මෙතන බලන්නේ මේ. නමුත් කොළඹ මිනිස්සු හරි හොඳයි. කොළඹ මක්කල් නල්ල අලුත් ගම මාතර කොළඹල ආලේ இல்லையா கூட்டாளி மார்க்கெல்லாம் சொல்ல எலங்கது இல்லையா உங்களுக்கு என்ன சொல்ல இப்படி சொல்லே காலே அது சொட்டி மூளை கொஞ்சம் பாவிங்க ஏ பீரங்கி கேலாம் போச்சு யுத டங்கி கேலாம் போச்சு மாளிகா தமதான போக்கு தமிழ்ல பேசுவேன் டெமலே மம்மி வீடியோக்கு தானோ தவசகின் தேக்கிங் இன்ஷா அல்லாஹ் එතකොට උත්තර දෙන්න. මේ වෙලාවේ කතා කරන මිනිස්සුන්ගේ ගහන්න තියෙන්නේ මෙච්චර අය. ඒ බීරංගි එකක් ඕනේද? ආ නගර සභාවක් දිනන්න බැරි. ඔයගොල්ලන්ට ඕනේ වනේ මුස්ලිම් ඡන්ද. මැදකොළඹ තියෙන මුස්ලිම් ඡන්ද. වෙන කිසිම පරමාර්ථයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාටත් කොළඹ ඡන්ද හම්බුනේ ප්‍රේමදාස මහත්තයා නිසා. ඕන්න ඕක තමයි ඇත්ත කතාව. නැත්තම් කොළඹට එතුමා කරපු ප්‍රතිපාදන ස්මාර්ට් ක්ලාස් රූම් දෙනවා පිළිගන්නවා. ස්මාර්ට් ක්ලාස් රූම් දීලා අන්තිමට
ඒවා උගන්වලා උගතුන් බිහි කරන්න ඕනේ. එතුමාගේ ඉන්න වටේ ඉන්න නීතිඥ මහත්තුරු සහෝදරයෝ ඇඩ්වයිසර්ස්ලා සහ පක්ෂිකයන් කිව්වේ නැද්ද මේ පිටරට ගෑණියක ගේන්න එපා, එහෙම කරන්න එපායි කියලා කවුරුත් ඇඩ්වයිස් කරේ නැද්ද? මම මේ නීතිඥ මහත්තුරුන්ට ගරු කරන එතුමාගේ වටේ ඉන්න කට්ටිය මගේ ක්ලාස්මේට්ලත් ඉන්නවා. නැතුව නෙමෙයි, මගේ එකම පන්තියේ පුටු එකක් දෙකක් එහෙම ඉඳලා අපි හොඳ යාළුවෝ. නමුත් කියන්න ඕන තැන් වලට කියන්න එපා මහත්තයෝ. සෝ ඒ නිසා කොළඹින් එක්කෙනෙක්ව තෝරන්න බැරිම තැන ඉතින් ඒකේ පේනවනේ නොහැකියාව කියලා මිනිස්සු කියන. මම නෙමෙයි කියන්නේ, මිනිස්සු කියනවා. ඒ නිසා මම ගරු කරන සජි ප්‍රේමදාස මහත්තුමාට හොඳ මිනිසෙක්. නමුත් පොඩ්ඩක් ස්ට්‍රොන්ග් වෙන්න තීරණ ගන්න. දයනගමගේ අවුරුදු 4ක් රජයේ ගාස්තු, උසාවි ගාස්තු, ෆොටෝකොපි ගාස්තු, අනිත් ඒවා, ඒවලට කොච්චර නඩු අහන්න පුළුවන් වුණාද? බැරි වුණානේ ඔබතුමාලට ඒකේ උත්තර දෙන්න. පුළුවන් නම් එයාව ඇරෙස් කරවන්න. ඒ වගේම මුජිබුර් රහමාන්ව ජාතික ලැයිස්තුවෙන් ගේන්න හේතුව මොනවාද? එක්කෙනෙක් ලිස්ට් එකේ ගියා, පෞසි මහත්තයා ගියා, එයා පැන්නා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සපෝට් කරා. ප්‍රශ්නයක් නැහැ, කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ, හොඳයි. හැබැයි ඊට පස්සේ ජාතික ලැයිස්තුව ඉන්න අනිත් එක්කෙනා දෙන්නෙම දැට අයන ජාතික ලැයිස්තුවෙන් ආවේ. එහෙම දෙන්න නැතුව ඕගොල්ලෝ වෙන වෙන කට්ටියට දුන්නා නම් ජාතික ලැයිස්තුවේ යන්නේ උන්ටත් විශ්වාස නැහැ. හේතුව එයා අවශ්‍ය කරන කට්ටියට විතරයි දෙන්නේ. කොළඹ ඉන්න මුස්ලිම් ඡන්ද විතරට බලාපොරොත්තු වෙලා දෙන්නේ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයාට මිනිස්සු ඇඟිල්ල දික් කරේ. විනාඩි 10ම ආරක් වුණා, සමා වෙන්න ඕනේ. ඒ නිසා ශිරාසි යුනුස් නැවත ඔගලන්ව හම්බෙන තුරු මේ වලට උත්තර අපි අහනවා, උත්තර බලාපොරොත්තු වෙනවා. මං බලාපොරොත්තු වෙනවා නිවටෙක් වගේ ඔබ දුවන් නැයි කියලා කවුරු හරි ඔයාට කියන්න ඉස්සර. මම කියන්නේ නැහැ, මේකට ඔබතුමා උත්තර දෙයි කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා, විපක්ෂ නායකතුමා සහ කාලතුවක් වූ යුද ටැංකි ඕව අරගෙන නගර සභාව ඡන්දයක් දිනන්න යන්නේ ඔගොල්ලෝ. අයිබන් අස්සලාමු අලයිකුම්. වනක මම ශිරාසි යුනුස්. අස්සලාමු අලයිකුම්.